Myanmar Times පුවත්පත ikut ජනවාරි මාසයේ පුවතක් පළ කරනු ලැබුවා. එම පුවතින් කියවුනේ Myanmar රජය විසින් බෙල්ලන්විල රජමහා විහාරයට 2013 වසරේදී පරිත්‍යාග කරනු ලැබූ Myan කුමාර නැබති ඇත්පටවාට ඇත් ගොව්වන් විසින් ඉතා අමානුෂික ලෙස හිංසා පීඩා කරන බවයි. එමෙන්ම එම ඇතාට හිංසා කරන අයුරු දක්වන වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය තුළ නිරතුරුව සංසරණය වුණා. Myan කුමාර ඇතාට කරන හිංසා පීඩා වහාම නතර කරන ලෙස Myanmar විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක්ද නිකුත් කරනු ලැබුවා. මෙම සිද්ධියත් සමගම කොළඹ පන්සල්වල කොන්ක්‍රීට් ගොඩේ අලි ඇතුල් ගාල් කිරීම පිළිබඳව කතා බහක් ඇති වී තිබෙනවා. ඒ අතරේ ගිය සතියේ පැවති හුණුපිටියේ ගංගාරාමේ නවම් පෙරහරට වැඩම කළ ඉත්තේපානේ ධම්මාලංකාර මාහිමියන් විසින් වදාලේ ගංගාරාමයට හොඳ ඇතෙක් නැතිවීම ලොකු පාඩුවක් බවයි. එසේ කියන්නට හේතුව ගංගාරාමේ විසූ නවම් රාජා ඇතා මිය යාම නිසයි. කොළඹ පන්සල්වල නායක හාමුදුරුවන්ට අලු ඇතුන් ඕනෑ වූයේ මේ ළඟකදී සිටයි. කොටින්ම කියනවා නම් කොළඹ නගරයේ ඉදි වූ පැරණිම පන්සලවන කොටහේනේ දීපදුත්තාරාමේවත් අලි ඇතුන් සිටියේ නැහැ. එනමුත් මෑතකදී ඉදි කරපු උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ කිරුලපන ඇලන් මැතිනි ආරාමයටත් අලි පැටියෙක් හිටියා. මේ ගැන ප්‍රශ්නය වන්නේ අලියෙක් ඇතෙක් හදන්නට මේ පන්සල්වල ඉඩක් තිබේද යන්නයි. මක්නිසාදයත් අලි ඇතුන් කියන්නේ බලු පැටව් නොවන බැවින්. කොළඹ පන්සල්වල අලි ඇතුන් ගැන කතා කරන විට අපට මතක් වන්නේ එල් ආර් බ්‍රෝහියර් ලියු කොළඹ පුරාණයේ පොතේ එන කතාවක්. එහි සඳහන් වන්නේ 1751 නොවැම්බර් 27 වනදා සවස 2ට පමණ වල් ඇතෙක් වර්තමානයේ රීගල් සිනමා හල පිහිටි ස්ථානයේ කොළඹ නගරයට කඩාපැන මහා කලබගෑනියක් කළ බවයි. ඒ කතාව කියන කාලේ කොළඹ වූ කලී මහා කැලයකි. එහෙත් දැන් මේ අලි කොළඹ පන්සල්වල සිටින්නේ කොන්ක්‍රීට් බිමේ යදම් වලින් බැඳයි. බෙල්ලන්විල ඇතාගේ පමණක් නොව බොහෝ විහාරස්ථානවල සිටින අලි ඇතුන් මූණ දෙන්නේ මෙවැනි වද හිංසාවලටයි. ඇත් ගොව්වන්ගේ අමානුෂික පහරදීම් හමුවේ මේ හීලා ඇලි අද වන විටදී දහසක් පීඩාවන්ට මුහුණ දී සිටිනවා. සත්ව හිංසාව ගැන විහාරස්ථානවලදී බණ දේශනා කරන ප්‍රසිද්ධ හිමිවරුන් සිය විහාරස්ථානයේ සිටින අලින්ට සිදුවන පීඩාවන් පිළිබඳව සොයා නොලබන බව චෝදනා එල්ල වී තිබෙනවා. පෙරහරක් ලං වූ විට හාමුදුරුවරු නිලමෙවරු කියන්නේ පෙරහරට අලි මදි බවයි. කැලෙන් අලි අල්ලා දෙන ලෙස රජයේ වක්‍යෝත්තන්ටද කියනවා. කියන ඇතැම් හාමුදුරුවරුද නඩුකාරවරුද පසුගිය කාලයේ කැලෑවලින් අලි සොලකංකර නිවෙස්වල පවා තබා ගන්න නිසා ඔවුන්ට නඩු වැටුණා. ඔවුන් වනජීවී නිලධාරීන් හමුවේ කියා සිටියේ විහාරස්ථානයේ ආසන්නේ කිසිවෙකු අලිපටව් දමා ගොස් ඇති බව වැනි සුරංගනා කතායි. කෙසේ නමුත් Myan කුමාර ගැන බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල විමරරත්න හිමියන් කියන්නේ ඇතාට හිංසා කරන බවට රාජ්‍ය නොවන සංවිධාන අන්තර්ජාලය උපයෝගී කරගෙන කරන ප්‍රචාරය සංස්කෘතියට එරෙහිව කරන කුමන්ත්‍රණයක් බවයි. ඇතාට පාසල්වල සිසුදු වද හිංසාවක් නොවන බව උන්වහන්සේ කියනවා. නමුත් වනජීවයේ පැත්තෙන් ඇසෙන්නේ වෙනත් කතාවක්. පන්සල්වලට අලියා ගත්ත දවසේ ඉඳලම කරන්නේ මුදල් හම්බ කිරීමයි. පෙරහැරවලට දානවා, සෆාරිවලට දානවා. අලියා තනිකරම හයර්වලට දාලා තියෙන්නේ. පන්සලට ගන්න සතා මාසයක්වත් පන්සලේ නැහැ. අවුරුද්ද පුරාම රටවටේ යනවා. අලියා වැඩි හරියක් ඉන්නේ මහපාරේ. පන්සල්වල හාමුදුරුවෝ දන්නෙත් නැහැ අලියා කොහෙද කියලා. යයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කීවා. අලියෙකුට දවසකට ආහාර කිලෝ 200ක් 250ක් අවශ්‍ය වෙන අතර ජලය ලීටර 100ක් 200ක් පමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නමුත් මේ වලව්වල විහාරස්ථානවල ව්‍යාපාරිකයන් සතුව සිටින අලින්ට නිසි පෝෂණයක් නොලැබෙන බව වනජීවීහු නිලධාරීහු පවසනවා. පන්සල්වල ඉන්න අලි නිරන්තරයෙන්ම චේන් වලින් බැඳලා දාලා ඉන්නේ. මේ නිසා අලින්ට අස්ථි ආබාධ එනවා. කශේරුක අස්ථි ඇදවීම නිසා ආතරයිටිස්, පාද ආබාධ ආදී විවිධ රෝගී තත්ත්වයන්ට පත්වීම නිසා මේ අලි විවිධ පීඩාවන් වලට ලක්වෙනවා. පෝෂ්‍යදායී ආහාර නැහැ. පෝෂ්‍යදායී ආහාර ගණන් වැඩි නිසා වියදම් අඩු දෑ තමයි ආහාර ලෙස දෙන්නේ. ආහාර ගැන අධීක්ෂණයක් නියාමනයක් නැහැ. පන්සල්වල ඉන්න අලි රසක් කෘෂ වෙලා තුවාල වලට නිසි ප්‍රතිකාර කරන්නේ නැහැ. ප්‍රතිකාර සඳහා වැඩි වියදමක් යන බැවින් ගොඩ බෙහෙත් පමණයි ලබා දෙන්නේ. තුවාල පැසවලා මාස 7-8ක් එකතන චේන් වලින් බැඳලා තියෙද්දී කකුල්වල තුවාල ඇති වෙනවා. අලි බලාගන්න ඉන්න පාරම්පරිම දැනුම තියෙන පුද්ගලයන් නොවේ. හීල ඇලි සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියාමනයක් නැහැ. මේක ලොකු අඩුපාඩුවක්.
අනෙක් කාරණේ තමයි මෙම පන්සල් වලට දෙන අලි පෙරහැර කටයුතු වලින් පස්සේ හෝටල් වල සුද්ධ ගෙනියන්න සෆාරි වලට යොදවනවා. අලියෙකුට සෆාරි කරන්න පුළුවන් උදෑසන සිට පෙරවරු 10 දක්වා පමණයි. ඒ වුණාට පැය 24:30ෙම අලියා උඩ දෝලා බැඳ සුද්ධ 10ක් 12ක් දාලා පැය 24ම රැගෙන යනවා. මේ නිසා සදාට වෙන හිංසාව සුළුපටු නැහැ. වනජීවී නිලධාරියෙක් පවසා සිටියා. හීලෑ අලි අනිවාර්යෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි. නමුත් හීලෑ අලි ලියාපදිංචි කළාට එම අලින්ගේ සුභසාධනය ගැන බලන්න රෙගුලාසි සකස් කරලා නැහැ. එම රෙගුලාසි සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ තිබෙන්නේ. එම රෙගුලාසි සකස් කළ පසු එම අලිල්ගේ සෞඛ්‍ය සුභසාධනය ගැන බලන්න පුළුවන්. අලි පෙරහැරවලට දෙනවා නම් ඒ කෙරෙන්නේ රජයේ ප්‍රතිපත්තියක් ලෙසයයි වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසනවා. අනවසරයෙන් ලබ තබා ගැනීම, බලපත්‍ර නොමැතිවීම වැනි කාරණා මත විවිධ පුද්ගලයන් ළඟ සිටි අලි 30කට වැඩි සංඛ්‍යාවක් පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ ගාල් කර සිටිනවා. මෙම අලි ජාතික සත්වෝදාන දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනෙකු හඳුන්වන්නේ නඩු අලි යනුවෙනුයි. ඊට හේතුව නම් එම අලින්ගේ අයිතිකරුවන්ට විරුද්ධව විවිධ අධිකරණවල නඩු පවරා තිබීමයි. මෙම අලි නඩත්තුව සඳහා රජයට රුපියල් ලක්ෂ ගණන් වැයවෙන බව නිරීක්ෂණය වී තිබෙනවා. මේ හේතුවෙන් එම නඩු ඉක්මනින් විසඳා එම අලින්ගේ ආදායමක් එන කටයුත්තකට යෙදවීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබෙනවා. අපට ඉතිහාසයේ සිට සංස්කෘතියක් තිබුණා අලි පෙරහැරට ගැනීමට. ඉකුත් වසරේදීත් මහනුවර දරදාවේ දියණවඩන නිලමතුමා කිව්වා දරදා පෙරහැරටත් අලි මදි කියලා. මේ නිසා රජයේ නියාමනයක් යටතේ පෙරහැරවලට විහාරස්ථානවලට අලි ලබා දීම සම්බන්ධ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබිලා තියෙන්නේ. මෙහිදී අලි පවරාදීමක් සිදු කෙරෙන්නේ නැහැ. අලින්ගේ අයිතිකාරයා වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. අනෙක් කාරණේ තමයි පෙරහැර පවත්වන ප්‍රධාන පන්සල් වලට විතරයි අලි දෙන්නේ යැයි පරිසර හා වනජීවී ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති SM චන්ද්‍රසේන මහතා පැවසුවා. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.